දකින්න යුද්ධ විරෝධයක් දකින්නවා නම් මෙතන යුද්ධයක් තියෙනවනේ ඔබ දකින්න විදිහ මේ කියන යුද්ධය මොකද්ද මේක මේ රටේ යුද්ධයක් ගැනද අපි මේ කතා කරන්නේ යන්නේ සමස්ත වශයෙන්ම ලෝකයේ ප්‍රජාවට ගේ යුද්ධේ නැති කරන්න අපි මේ සටනක් කරනවද මොකද්ද මේ 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 විරෝධන යුද්ධය යුද්ධය නෙවෙයි මේ විරෝධය ප්‍රකාශ කරන යුද්ධය මොකද්ද කියන එකට අපි එතනින් අපිට මේ මාත්‍රිකාවක සමාඩ අපිට අවසානයේ මාත්‍රිකාවට නමක් දා මේක හදා ගන්න පුළුවන් වේවි. ඔව් හොඳ ප්‍රවිෂ්ඨයක් ගන්න පුළුවන්. අපිට ප්‍රවිෂ්ඨයක් අපිට අරගන්න වෙනවා. මෙම විරෝධවන යුද්ධය කුමන්ද කියන එක ඒක මම කුමාරසිංහ රූපසිංහ මහා ආචාර්ය කුමාර රූපසිංහ නැත්තුමාගෙන්ම මේ ප්‍රශ්නය අහගෙන අපිට වැඩසටහනට අවතීර්ණ වෙන්න පුළුවන් වේවි. දැන් යුද්ධයක් කියනකොට යුද්ධ දෙකක් අපිට සලකන්න පුළුවන් ලෝකයේ එකක් තමයි රාජ්‍ය අතර කෙරෙන්න ආපු යුද්ධය. ඒ කියන්නේ රටවල් දෙකක් අතර කරන යුද්ධය. හුඟක් දුරට ඉතිහාසයේ අපි ගැලුවොත් මේ අවුරුදු 300ක් විතර කාලයක් හුඟක්ම තිබුණේ රටවල් අතර යුද්ධය. ඒ කියන්නේ ජර්මනියයි ප්‍රංශය අතර යුද්ධයක්. එහෙම නැත්නම් දෙවෙනි ලෝක යුද්ධය රටවල් ජර්මනිය සහ රටවල් කීපයක් අතර යුද්ධයක්. ඒ වගේ යුද්ධ තමයි තිබුණේ. ඒත් 1948 න් පස්සේ තව ආව යුද්ධයක් සිවිල් යුද්ධ. ඒ කියන්නේ රට තුල ඇති වෙන යුද්ධ. විවිධ හේතුන් මත. විවිධ හේතුන් මත. එතකොට ඒ සිවිල් යුද්ධ කියන දේවල් සීග්‍රයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. 1975-78 වගේ කාලයේදී හුඟක් දුරට යුද්ධයක් සිවිල් යුද්ධයක් කියන්නේ 1000කට වැඩි ප්‍රමාණයක් මරණයට පත් වෙනවා අවුරුද්දකට. එහෙම තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒක ඒක මේ සංඛ්‍යාලේකන හැටි. සංඛ්‍යාලේකනයක් හැටියට. එතකොට 1000ක් මරණයට පත් වෙන යුද්ධ එක ආයතනයකින් කියලා තිබුණා 1990 වෙනකොට 32ක් තිබුණා ලෝකයේ විවිධ රටවල සහ ඒ 32කින් හුඟක් දුරට සමහර යුද්ධ අනන්‍යතාව පිළිබඳව යුද්ධ ඒ කියන්නේ ජාතීන් අතර යුද්ධ ඒ කියන්නේ ජන වාර්ගික යුද්ධ ඒක එක වර්ගයක් සමහර යුද්ධ තිබුණා මේ විශේෂයෙන්ම මේ දර්ශන පිළිබඳව ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කොමියුනිස්ට් වාදය සහ ධනවාදය පිළිබඳව තියෙන තිබුණු යම් යම් යුද්ධ විශේෂයෙන්ම ලැටින් ඇමරිකාවේ ඒ වගේ යුද්ධ තිබුණා දේශපාලන දර්ශන දේශපාලන දර්ශන මත තුන තිබුණා විශේෂයෙන්ම සම්පත් පිළිබඳව යුද්ධ ඒ කියන්නේ විශේෂයෙන්ම තෙල් පිළිබඳව විශේෂයෙන්ම දැන් ඉදර තමයි අපිට පේන්නේ තෙල් සම්පත් පිළිබඳව තියෙනා වූ යුද්ධ අපිට පුළුවන් කියන්න ඉරාකයේ සමහර විටේ යුද්ධය ඒ වගේ යුද්ධයක් වෙන්න පුළුවන් ඒක තුන සහ හතර මේ විශේෂයෙන්ම යහපාලනය එක රටක යහපාලනය හරියට වෙන්නේ නැත්නම් ජනතාව නැගිහිටිනවා. පකිස්තානයේ අද නැගිහිටිනවා ජනතාව. යහපාලනයක් ඒකාධිපති බුරුමේ නැගිසිටීමක් තියෙනවා. බුරුමේ නැගිටිනවා වගේ. ඒතකොට මේ ඔක්කොම ගත්තම ඔය 32න් අනන්‍යතාව පිළිබඳ තිබුණු යුද්ධ තමයි හුඟක් තිබුණේ. ජන වාර්ගික යුද්ධ. මොකද අපිට නිදහස ලැබුණම බ්‍රිතාන්‍යයෙන් ඒව අංග සම්පූර්ණ කරලා තිබුණේ නැහැ. බ්‍රිතාන්‍ය හුඟක් දුරට කෙරුවේ එක ජාතියක් තව ජාතියක් කොටවල තමයි ගියේ. ලංකාවේ ගත්තොත් එහෙම. ඒ කාලේ දෙමළ ජනතාවට විශේෂ වරප්‍රසාද දීලා තිබුණා. පරිපාලන ශිස්ත්‍රි. එහෙම නැත්නම් දෙමළ ජනතාව හුඟක් දුරට ක්‍රිස්තියානි ආගමට හරවන්න උත්සාහයක් ගත්තා. මොකද ජාතීන් අතර ඒගොල්ලොන්ට අර සුළු ජාතියේ ඔවුන්ට වරප්‍රසාද දීම තුළින් මහජන ජාතියට ප්‍රශ්නයක් ඇති වෙනවා. අපේ රටේ විශේෂයෙන්ම අපි දන්නවා අනගාරික ධර්මපාල වගේ ඒගොල්ලෝ මේ ගැන විශාල වශයෙන් ආන්දෝලනයක් ඇති කෙරුවා.
ව්‍යාගම ගැනද භාෂාව ගැනද වගේ අන්ත මහ ජාතියේ නැගී හිටීමක් ඒ කාලේ පෙනෙන්න තිබුණා. ඒත් අපි ගත්තොත් එතකොට ඒ අනන්‍යතාව පිළිබඳව ප්‍රශ්නේ. ඒව මේ අනන්‍යතාව පිළිබඳව ප්‍රශ්නේ යහපාලනයත් එක්ක එහෙම නැත්නම් සම්පත් පිළිබඳව ඒවත් ඔක්කොමත් එකතු වෙන්න පුළුවන්. මේක විශේෂයෙන් මෙහෙම වෙන් කරම කරන්න බෑ. ආගමික යුද්ධ ආගමික යුද්ධ ඒ ඔක්කොම කවලමෙත් තියෙන්න පුළුවන්. එතකොට මේ ඒ 32කින් අද තත්ත්වය මොකද්ද? අද ඒ 32කින් යුද්ධ 16ක් निराකරණය වෙලා සාකච්ඡා තුලින්. ඒ පුදුම දෙයක්. යුද්ධයක් තිබුණා ඒක නැති වුණා මොකද දෙපැත්තම තේරුම් ගත්තා මේක කරන්න ගියොත් මුළු රටම විනාශ වෙනවා කියලා. කරලා සාකච්ඡා තුලින් 32කින් 16ක් දැන් निराකරණය කළේ ඉවරයි. එතකොට අනිත් 16න් රටවල් 8ක් දැන් සාකච්ඡා කරමින් යනවා. තව අවුරුද්දකින් දෙකකින් සමහර විට ඒව निराකරණය කරන්න පුළුවන්. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ 8යි. එතකොට මේ 8 ගත්තම ලංකාවේ ඉන්න ඕනේ 8. අපේ මේ ජන වාර්ගික අරගලය එහෙම නැත්නම් ජාතියෙන් අතර අරගලය එහෙම නැත්නම් සමහර විට ත්‍රස්තවාදීන් සහ ආණ්ඩුවාද මොන විදිහට විග්‍රහ කරුවා. අපි ඉන්නේ අන එතන බොහොම දරුණු යුද්ධයක්. මේ රටේ තියෙනවා කියන එක සංඛ්‍යා ලේඛ ගත්තත් නොයෙකුත් කාරණ වලින් අපිට පෙන්නන්න පුළුවන්. මොකද ඒක අවුරුද්දකට 1000ක් නෙමෙයි මේ යුද්ධයෙන් මැරෙන්නේ. සමහර විට ජයසුකුරු වගේ යුද්ධයකදී 10000ක් මැරෙනවා. සමහර මාස අවුරුදු වල 5000ක් මැරෙනවා. දැන් මේ අවුරුදු දෙක තුල යුද්ධෙම මිය ගියලා ගිහිලා තියෙනවා 5000ක්. දෙපැත්තෙන්ම. ඉතින් නිසා මේ අපේ හුඟක්ම සැලකිල්ල තියෙන්නේ මේ රට තුල තියෙන. ඉතින් මගේ මේ සාම පරීක්ෂණ ආයතනයේ මම අවුරුදු 10ක් පරීක්ෂණ කරුවෙත් මේ වගේ නේ. ඒ කියන්නේ මම ඒ රටවල් වලට ගියා. ගිහිල්ලා එහි යුද පිටි වලට ගියා. එහි ගෙරිල්ලා සංවිධාන වල නායකයන්ගෙන් ඇහුවා මොකද මේ ආයුධ ගන්නෙ? මෙහෙම. නොයෙකුත් අවස්ථා වලදී උන් විස්තර කෙරුවා. අසාධාරණ නිසා. එහෙම නැත්තම් මොකක් හරි ලොකු හේතුවක්. තමයි ගන්නෙ. ඒත් මට තව එකක් පෙනුණා. එතකොට අයිපුවා දැන් හොඳ ආයුධ ගත්තනේ. ඒකේ ප්‍රතිපලය මොකද්ද? තමන්ගේ සටන මේ තුලින් දිනන්න පුළුවන් වුණාද? බලන්නකො මුළු විශාල ලේබගිරියම අනාථ වූ කඳුර හැමතැනම. ඔව්. එතකොට තමන්ගේ ක්‍රමෙ මේ ආයුධ තුලින් තමන්ගේ පරමාර්ථය ඉෂ්ට කෙරුවාද? එක ගෙරිල්ලා නායකයෙක් මට කඳුළු එයාගේ ඇවිල්ලා කිව්වා අපිට ඒක කරන්න බැරි වුණා කියලා. මොකද ඒගොල්ලෝ මේකට වහල් වුණා දැන්. ඔව්. ඒ වගේ වුණ ගොඩක් කතන්දර තියෙනවා. ඒ වගේම නායකයෝ ගොඩක් එක කතා. එතකොට මේකේ කෙටියෙන් එතකොට කිව්වම යුද්ධ මේ 21 වෙනි සතවර්ෂයේදී මං හිතන්නේ අපි බලුවොත් අනිත් සතවර්ෂ දිහා අපිට පුළුවන් වෙන්න ඕනේ මේ යුද්ධ හුඟක් දුරට නැති කරන්න ලෝකේ. ඒක තමයි මගේ කල්පනාව. ඒත් ඒකට හේතු රාශියක් තියෙනවා.